අයිබන් සුබ දෑසනක්. අරුණි, අද මේ මාසේ පළවෙනි දවස. දැන් අපි ඔය ගොඩක් වෙලාට මේ සල්ලි හම්බ කරනවනේ. අපේ ජීවිත වැඩි කාලයක් වෙන් කළා සල්ලි හම්බ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ආදරය සහ ඔය රැකවරණය කියන දේවලුත් ඒ අතරතුර බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක ලහත් ලස්සන කතාවක් කියනවා. මේ ඔබට මුදල් වියදම් කරලා සුනකෙක්ව, කියන්නේ සුරතල් සතෙක්ව මිලදී ගන්න පුළුවන්. හැබැයි උගේ අර වලිගවරණ එක, ඒක සල්ලි වියදම් කරලා කවදාවත් ගන්න බෑ කියලා. ඒක තමයි අර කතාවට තියෙන හොඳම ලස්සනම උදාහරණ. එහෙම නැද්ද? එහෙම තමයි. ඒක අර හැමෝටම අදාළයි. දැන් මිනිස්සුන්ටත් එහෙමයි නේද? ආදරේ කියන දේ අපි දන්නවා විවිධ විදිහට, විවිධාකාරයෙන් අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි සැබෑ ආදරය ලබා ගන්න ටිකක් අමාරුයි. සැබෑ ආදරය මේ වෙනකොට හම්බ වෙලා තියෙන තිරිනට චාලනේ ඔව්වෝ කියනවා. ඒ හින්දා මම ඒක විශ්වාස කරනවා. විශ්වාස කරනවා. හරි. ඉතින් ඔබටත් අද දවස සැබෑ ආදරය මුණ ගැහෙන හරි ආදරණීය දවසක්. අපි හැමදාම තිරණ යනකොටත් කියනවා සිනහවෙන් ඉන්න, සිනහාවක් මුවේ තියාගන්න කියලා. අද දවසේ මේ විදිහට බොහොම සිනහවෙන් සැහැල්ලුවෙන් ආදරෙන් ගත කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනාගෙන එනවා ඔබට උදෑසනින්. තිරණ කිව්වාගේ අලුත් මාසයක් ආරම්භ වෙන්නේ මාස තුනක්, තුන්වෙනි මාසෙටත් ආවා 2019. ඉතින් හැමදාමත් කියන හැම තමයි කාලය යනවා. වෙලාවකට හිතද්දී අපිට හිතනවානේ තිරණ මොකද්ද මේ ජීවිතයේ උදේ නැගිටිනානේ දවස ගත කරනවා, කාලය යනවා, අපි වයසට යනවා කියලා. හැබැයි අවසානයේදී හිතලා මතක් කරගෙන සතුට වෙන්න පුළුවන් යමක් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා නම් ඒක හරි වටිනවා. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. නැද්ද මං කියන්නේ? අනිවාර්යයෙන්ම. මං ඒක පිළිගන්නවා ඉතින්. එහෙනම් අපි සූදානම්. අද දවසේ අපි පියුම් වෙලේ ආරම්භයේ පටන් ආරම්භයේදී කියන්න ඔබට පෙළ ගැස්ම මොකක්ද කියන කාරණාව සුබ දවස් විශේෂාංගේ පුරුදු විදිහටම තියෙනවා. සුබ දවසින් අනතුරු අපි සූදානම් දිරිය කත විශේෂාංගේ අරගෙන ඉන්න. සතුට කියන දේ අපි හැමදාමත් කතා කරනවා. එතකොට ඔබේ ජීවිතයට සතුට නැති වෙන අවස්ථා මොනවාද? සතුට නැති වෙන්න නොතකා හැරීම පිළිබඳව අද දවසේ අපි කතා බහ කරනවා. එකතු වෙලා ඉන්න ඔබේ ජීවිතේත් සතුට නැති වෙන්න මේ දේවල් බොහෝ වෙලාවට හේතු වෙලා ඇති. එහිඳ අද දවසේ ඔබට වැදගත් වේ විදිරිය කත විශේෂාංගේ ඉන්න අනතුරුවක්. පස්සේ අපි සුවර්ණ විශේෂාංගයත් සමගින් සම්බන්ධ වෙනවා. ඊටත් පස්සේ ඔය කාන්තාවන්ගේ ගොඩක් වැදගත් වෙන හැඩරුව විශේෂාංගයත් සමගින් සම්බන්ධ වෙනවා. ඒක තමයි අද දවසේදී, අර සිකුරාදා දවසේදී අපේ පෙළගැස්ම. සාමාන්‍ය සිකුරාදා දවසේ සාමාන්‍ය පෙළගැස්ම ඕක තමයි. ඉතින් ආරාධනා කරනවා අද පළවෙනි විශේෂාංගයේ සුබ දවස විශේෂාංගයට. අපි ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, ගෘහ වාස්තුවේදී, ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ජගත් කුමාර මහත්මයාට අයවාසු උදෑසන. හරි, ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරවා ගන්න ඉක්මනින්ම අපිට කතා කරන්න. ඒ සඳහා තමයි 0115 299 299 0115 299 299 කියන දුරකථන මාර්ගය විවෘත කරන්නේ. හරි, අද දවසේ තිලින අපි කතා කරන්න සූදානම් ජගත් මහත්මයාත් එක්ක. දැන් අපි ගොඩක් වෙලාවට විවාහය සිද්ධ වුණාට පස්සේ අපි කියනවා ජීවිතේ දෙවෙනි උපත තමයි විවාහය කියන්නේ. එහෙම නේද? එහෙම කියනවා. දන්නේ නැහැ නේද? කියනවා. ඊළඟට අපේ ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තු තමයි විවාහ වුණාට පස්සේ මොකද්ද? දරුවෙක් ලබා ගන්න. හරියට අහලා තියෙනවා. දරුවෙක් ලබා ගන්න. දරුවන් සම්බන්ධයෙන් කතා බහ කරනකොට ගොඩක් වෙලාවට මේ කේන්දරයේ පිහිටීම කොහොමද කෙනෙක්ගේ ජීවිතයට තමන් බලාපොරොත්තු වෙන විදිහට වාසනාවන්ත දරුවන් ලැබීමට තමන්ට හැකියාව තිබෙනවාද, අවස්ථාව තිබෙනවාද? කේන්දරේ තමන් කේන්දර කරගෙන ආපු දේවල් ජගත්මත හැමදාමත් කියන කාරණයක් තමයි. අපි අරගෙන ආපු දේවල් තමයි අපි මේ ගෙවමින් විඳිමින් ගත කරන්නේ මේ කාලය ඇතුළත. ඒ දේවල් එක දරුපල කියන කාරණාව කේන්දරයෙන් පමණක් දරුපල පිළිබඳව ස්ථිරණයකට එන්න පුළුවන්. තමන් ජීවිතවල නිවසේ බලපෑම්, දරුවෙක් ලබා ගැනීම ප්‍රමාද වීමට, නැත්නම් දරුවෙක් ලබා ගැනීම නොහැකිවීමට බලපාන්න පුළුවන්. මේ සියලු කාරණා පිළිබඳව අද දවසේ අපි ජගත් මහත්මයාගෙන් දැනගන්න බලාපොරොත්තු වෙන. ඇත්තටම ජගත් මහත්මයා දරුපල කියන කාරණාවද අපි දකින්න ඕනවලට කේන්දර පරීක්ෂා කරලා පස්සේ දරුපලවල යම් යම් දේවල් කේන්දරවලින් කියවෙනවා. ඇත්තටම කේන්දර සටහනකින් දරුපල සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්ද? ඇත්තටම අරුණේ කේන්දරයක් බැලුවාම දෙන්නගේම කියන්නේ විවාහ වෙච්ච යුවළගේ දෙන්නගේම කේන්දරපත් පත්‍ර පරීක්ෂා කළ බැලුවා. සමහර අපිට නිගමනකට එන්න පුළුවන්. ඇත්තට මේගොල්ලන්ට දරුවෝ ඉන්නවද? දරුවෝ ඉන්නවා නම් කොයි වගේ දරුවෝ ලැබෙයිද, හිතුවක්කාර වෙයිද, මොනව තත්ත්වයකට උදා වේවිද කියලා කියන්නට පුළුවන්. ඒ වගේම තමයි සමහර අයගේ දරුපල තියෙනවා. හැබැයි ගෙදර ඉන්න වටා පිටා, කියන්නේ ගෙදරක තියෙන දෝෂයක් නිසා, වාස්තු දෝෂයක් හෝ වෙනත් දෝෂයක් නිසා අර කේන්දරයේ තියෙන දේ ක්‍රියාත්මක නොවෙන තැනුත් තියෙනවා. ඔව්. සමහර දේවල් අපි ගිහිල්ලා බලලා තියෙනවා අරුණේ. සමහර ගෙවල් වල මම එක යුවලක් ආවේ ඒ දෙන්නා කේන්දරේ පරීක්ෂා කරලා බලවම බඳලා අවුරුදු 3ක්ව දරුවෝ නැහැ කිව්වා. මම කිව්වා අනිවාර්යෙන් දරුවෝ ඉන්නවා යාට. ඔව්.
දෙන්නගේ කේන්දර පරීක්ෂාවල බැලුවාම මේ මහත්මයාගේ කේන්දරයේ තුන ගරු කර්ම දුර්වල. ඒ කියන්නේ ගරු කර්මස්ථානයේ දුර්වල වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මෙයා හදන ගෙදර දෝෂයක් එනවා. වාසු දෝෂයක් එනවා. මං කෝ මෙතන ගෙදර දෝෂයක් තියෙනවා. ආයේ ගෙදර පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා ඒක නිවැරදි කරගන්න බලන්න. ඉදිරි දසා ටික හොඳ වෙනකොට ඔයාට දරුපල් ලැබෙන කාලේ හොඳයි කියලා. ඒ ගමන බැලුවාම අතරම ගිහින් බැලුවාම ගෙදර ප්‍රධාන දොරෙන් ඇතුළු වෙලා පඩි පෙළක් වගේ පල්ලෙහාට බැහැගෙන යන හදලා තියෙනවා. කවදාවත් එහෙම උදාහන් දොරකින් පල්ලෙහාට බහින්න හදන්න හොඳ නැහැ. අනිත් එක තමයි ඊළඟේ කාරණේ ගිනිකොන කාමරය තමයි හිටියේ. ගිනිකොන කියන්නේ මාස්ටර් බෙඩ්රූම් එකක් හදන්න කිසිසේ සුසු නැතිසෙනා. ඉතින් වෙන්නේ මොකද? එතන තියෙන ඒ ගිනිකොන කියන්නේ අපේ පොළොවේ තියෙන යම් ආපෝ තේජෝ වායු පටවිල තේජෝ ගතිය වැඩි. ඒක තේජෝ ගතිය වැඩි වෙනකොට ඇඟක වුණත් ඇඟ නිවන්න සිංහල ආයුර්වේද බේත්වල අපි දන්නවා ඇති අපේ අර වෛද්‍යාචාර්යතුමියක් එනවනේ ගීතා හිරත් නැතිනේ හැමදෙස්සෙම කියන කතාවන්නේ එතුමිය උනත් දෙන්නේ ගොඩක් වෙලාවට ඒ ඇඟ සිසිල් කරන බෙහෙත්. එතකොට අර ඇඟේ තියෙන උෂ්ණත්වය පාලනය කිරීමක් කරනවා. ඉතින් ඒ වගේ තමයි පරිසරයේ තියෙන උෂ්ණත්වයත් අපිට ඒක දැනෙන්නේ නැතුනට දාඩියයි කිව්වට වෙන විදිහකින් බලපානවා. ඒක අපි හිතන්නෙත් නෑනේ නේද? හිතන්නේ නෑ. ඇත්තටම කාමරෙන් ඉවත් වෙලා මාස 3යි ගිහින් මම ඒගොල්ලන්ට තැනක් පෙන්නුවා. මෙන්න මෙතන ඔයගොල්ලෝ මාස්ටර් බෙඩ්රූම් එක තියෙන විදිහ හදාගන්න කියලා. මාස 2ක් ඇතුළතදී ඇවිල්ලා මට කිව්වා දරුවෙක් ලැබෙන්න ඉන්න මහත්තයා පුදුම දෙයක් කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් විශ්වයේ තියෙනවා. ඒ කියන්නේ කේන්ද්‍ර සටහන පමණක් නෙවෙයි වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යයෙන් මේක හොඳ දක්ෂ කෙනෙකුට ඕන බලන්න නැත්නම් වෙන්නේ අද ගොඩක් මිනිස්සු රැවටෙනවා. එක්කෝ කියයි කොහේ හරි ඉන්න මලයක්ෂයෙක් ඉන්නවා. එහෙම භූත විද්‍යාව කියලා එකක් තියෙනවා නැත්තේ නෑ. මම ඒකට මෙයා කරනවා නෙමෙයි. නමුත් වැඩිපුරම අපි හරියටම කේන්දර පරීක්ෂාවකින් අපි දැනගන්න ඕනේ මෙයාගේ ජනකර්මය, මෙයාගේ ඉනහල් තියෙන කර්ම ශක්තියට මොන වගේ දේ බලපානවද කියලා. ඒක හරියට සියුම් විදිහට බලලා වුණා කියන්නේ. කියන්නේ දරුපල ස්ථානාධිපතිය, දරුපල ස්ථානයේ රැටෙන පාපග්‍රහයේ දෘෂ්ටි ඔක්කොම බලලා තීරණය කරනවා. බැඳලා විවාහ වෙලා කොච්චර කල්ද, මේ කාල සීමාවෙදී ලැබුණ නැද්ද, ලැබෙන්නේ ඉඳලා කන්සීව් වෙලා නැති වුණාද, ඒ වගේ ප්‍රශ්න වලින් අපිට තීරණය කරගන්න පුළුවන් අන්න. මෙයාට එක වාසු දෝෂයක් බලපාලා තියෙනවා gedara. එහෙම නැත්නම් වෙන ජනකර්ම වෙන පෙර අකුසලයක් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් වෙන බාහිර මොකක් හරි භූත දෝෂ කියලා අපි භූත විද්‍යාව කියලා එකක් තියෙනවානේ. ආයුර්වේද විද්‍යාවේ. එතකොට මේ භූත චිකිත්සාව කියලා කියන්නේ. ඒ වගේ බලපෑමක්. එහෙමත් ඒවා තියෙනවා. ඔව් ඒකයි දැන්. ඔය කියන්නේ දැන් මේ ජනක කර්මය හොඳ නැහැ. يعني කිසි බලපෑමක් නැත්නම් හැබැයි ඊට පරිබාහිරව තමයි ඔය මේ භූත විද්‍යාව කියන කාරණාව ඇතුළත් වෙන. ඉතින් මෙතනදී ජනක කර්මය සුබ නම් භූත විද්‍යාවේදී අසුබතාවයක් ඇති වුණොත් ඒක ප්‍රමාණය වළක්ව ගන්න පුළුවන්. තමයි ජනක කර්මය හොඳ නැහැ ඕන දෙයක් මේ බේරගෙන අපිට යන්න පුළුවන් මේ අරුණේ. මොකද හේතුව පෙර භවයේ කළලා තියෙන අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලේ කුසල කර්මය වසා දමන්න තමයි බුදු පියාණන් වහන්සේලා දිනතරම දේශනා කරන්නේ. ඒ අකුසලේ වහා ගන්න කොහොමද? අපි කේන්දරේ බලන්න ඕනේ ඒ දරුපල ස්ථානයේ ග්‍රහයක ඉන්න තත්ත්වය. අපි පාපග්‍රහයකක හිටියා නම් මෙයා අපි දන්නවා එයාගේ ස්ථාන ඵලයන මෙයා මේ පෙර ආත්මේ දරුවන්ට අකටයුතුකම් කරපු කෙනෙක්. එහෙම නැත්නම් දරුවන්ගෙන් එයාට කලකිරීම ඇති වෙච්ච කෙනෙක්. එහෙම වුණාම උපාදාන ගත වෙනවා මට දරුවෝ එපා කියලා. එහෙම ප්‍රාර්ථනා කරපු අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ උපදින්නෙම අර ප්‍රාර්ථනා ඔස්සේ. දැන් බුදුවරේ පවා අදිෂ්ඨාන කරනවා මම බුදු වෙනවා කියලා. ඒ අදිෂ්ඨානේ කවදා හරි සඵල වෙනවා. ඒ වගේ තමයි අපි කරමු පැතුම මෙයා ආත්මේ නොවුනට මේ භවයේ නොවුනට ඊළඟ භවයකට ඒක යනවා. එතකොට උපාදාන කියන්නේ උපාදාන පත්‍ය භව කියන්නේ ඒකයි. පත්‍යයන් වෙන්නේ හැමදෙස්සෙම අපි ඊළඟ භවයට අපි උපාදාන කරනවා කියන්නේ ග්‍රහණය කරගන්නවා. ග්‍රහය කියන්නේ ඒකයි. ග්‍රහණය කරගන්න ශක්තිය. තවදුරටත් කතා කරමු. හේමාලි මහත්මිය ඉන්නවා දුරකථනයේ. සුබ උදෑසනක්. ඔව්. පුතාගේ ජනපත්‍රය තමයි පරීක්ෂා කරවගන්න අවශ්‍යනේ. වෙන්නේ ඔබතුමියට එහෙම නේද? ඔව්. හරි කියන්නක උපන්දිනය පුතාගේ. අපි පුතාගේ උපන්දිනය 1993. ඔව්. ජූලි මාසේ. ජූලි ජූලිද ජූනිද? 6 වෙනි මාසේ. 6 වෙනි 6. 6 වෙනි මාසේ. 7 වෙනිද? 7 වෙනි. 6යි 7. 93 6යි 7. වෙලාව? දවල් 12:20ට. ඔව්. ආ. 12:20ට. 12:20ට. කොහෙද ඉපදුනේ දිස්ත්‍රික්කය? රාගම. හරි. දවල් 12:20 පීයේ. 12:20 දහවල. මොකද්ද ඔබතුමිට දැනගන්න අවශ්‍ය වෙන්නේ? හරි. අපි බලමු ඔබතුමිය. සිංහලක් නේද? සිංහලක් නේ ඔබ. ඒසෝ සෝ. මෙයා විදේශ ගත වෙනවා.
එහෙම හිතාගෙන ඉන්නවද? ඈ? ඔය සම්බන්ධයෙන් තමයි ගොඩක් දැනගන්න. ඇයි ඒක නෝ කිව්වේ? අනිවාර්යෙන්ම මම විදේශගත වෙනවා පොඩ්ඩක් ඉන්නවා කියන්න. හ්ම්. හත තුනක් මේ. ආ. විවාහයත් පිට පළාතකින් සිද්ධ වෙන්නේ. ඔය උපන් ගම්මෙන්ම නෙමෙයි. මේ පිටපලාතින් සිද්ධ වෙන විවාහයක් මේ ළමයාගේ ඉතාම බලවත් සෙනසුරු සෙනසුරු බලවත් ළමෙක් මෙයා මැස්ද ගලේ දැක්කද ඉතින් ඒක නිසා කියන්න දේවල් ගොඩක් තියෙනවා 2034 වෙනකන් ගත වෙන්නේ රාහුගේ මහදසාවේ තුල මේ දරුවට විදේශගත වෙන වාසනාව තියෙනවා මෙයා විදේශ රට රැකියාවකට යන්න හෝ විදේශ රටක ඉගෙන ගන්න හෝ වාසනාව තියෙන දරුවෙක් අනිවාර්යයෙන්ම මේ රාහු කේතු මාරුවක් තියෙන ඉදිරියේදී මාර්තු මාසේ මේ ඒ කාලය තුලදී ඔබතුමිය මේ අවුරුද්දේ වුණත් උත්සාහ කළොත් ඒ ළමයාට ඒ කාරණා කටයුතු සඵල කරගන්න පුළුවන් 2019 පෙබරවාරි 9න් පස්සේ ගුරු අතුරු දසාවක් ලබනවා. ඉතින් අත් වශයෙන් මේ කේන්දරේ බ්‍රහස්පති කියන්නේ සිංහල ලග්නයේ හොඳ ග්‍රහයෙක්. ඉතින් ඒවා ඒ தත්ත්වය අනුව මේ ලරුවට විදේශගත වීම හැකියාව තියෙන ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙන ගත්ත දරුවෙක් වෙන්න ඕන. හේමල් මහත්මිය ඉන්නවද දුරකතනේ? ඔව් ඔව්. එහෙමද මේ කියන කාරණාවට උත්තර දෙන්නේ? එහෙමද? ඔව් ඉංග්‍රීසි භාෂාව ඔව් එකතන ඉන්න කොහොමද? ගෙදර වැඩි ගෙදර මෙයා රඳන්නේ නැහැ. ගෙදර වැඩිපුර ගත කාලේ ගත වෙන්නේ නැහැ. බාල සහෝදරය ඉන්නවද? බාල සහෝදරය ඉන්නවද? ඔව් බාල සහෝදරය නෑ නේද? සහෝදරය මෙයාට නෑ. සහෝදරියක් ඉන්න පුළුවන්. මේ ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙන ගත්ත දරුවෙක් ගණිතේ වැට්ස් වලින් ඈ විවාහය හොඳයි. විවාහය හොඳයි. කුජගේ අෂ්ටම දෘෂ්ටියට අහු වෙලා තියෙනස පොඩ්ඩක් හොයලා බලන්න කරන්න. නමුත් හොඳ විවාහයක් කරගන්න පුළුවන් දරුවෙක්, ප්‍රසන්න දරුවෙක්, ප්‍රසන්න මූණක් තියෙන, ශරීරයේ සාමාන්‍ය උසක් තියෙන, විදේශගත වෙන වාසනාව තියෙන, විදේශීය රැකියාවක් කරන දරුවෙක්. ඒ වගේම මෙයාලා ඔබලාගේ දේපොළවත් මෙයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙයා තනියම උත්සාහයෙන් නෙගටිව් දරුවෙක් කවදා හරි. හරි. එහෙම කියලා තියනවාද? ඔයාලගේ දේපොළවත් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි දෙයක් දෙමව්පියන්ගෙන්. ඔව් ඔව් බලන්නක ඉස්සරහට විදේශගත වෙන ඒකායන බලාපොරොත්තුවක් දරුවාගේ තියෙනවනේ. ඔව් මෙයාගේ පියා මොකද කරන්නේ? පියා ඔව් පියා නිතරම ගෙදර නැද්ද? දුර පළාත් වල යනවද? වැඩිපුර ගෙදර රඳන්නේ නැහැ. කොහොමද දෙමව්පියන්ගෙන් ඈත් වෙන දරුවෙක්? පැහැදිලිව මතක තියාගන්න අනාගතය අනිවාර්යෙන් හොඳයි. ඔව්. මේ 2019 වර්ෂයේ නිමා වෙලා 2020 මැද භාගයෙන් පස්සේ මෙයාගේ අනාගතය ඉතාම යහපත් වෙනවා. ඔව් සජීවීව අපිට කතා කරද්දී අපි ඔබට මතක් කරනවා එක් කාරණයක් විතරක් දැනගත්තොත් නේද? ප්‍රමාණවත් කියලා හිතා හදාගන්න. මොකද ලොකු වෙලාවක් යනවා. අපිට අපි ජගත්මාත්මක දුරකථන අංක ඔබට ලබා දෙන්නේ ඒ වෙනුවෙන් ඔබට පුළුවන් තමා මුණ ගැහිලා ජනපත්‍රි තමත් හොඳින් පරීක්ෂා කරවාගෙන තමන්ට අවශ්‍ය සියලුම කාරණා දැනගෙන ඔබේ ජීවිතේ අනාගතය පිළිබඳව යම් තීරණයකට එන්න 01 2015 02 1 0 01 2015 02 1 0 01 2015 02 1 තමයි දුරකථන අංක. දරුවන් සම්බන්ධයෙන් අපි කතා කරන දැන් දරුපල පිහිටීම් පිළිබඳව ජගත් මහත්මයා කතා කරා. හරි, අපි ඊළඟට ආපු දුරකථන මතුමනට ජගත් මහත්මයා පිළිතුරු දුන්න විදිහත් එක්ක අපිට තේරෙනවා තියෙනවා කොයිතරම් දුරට කේන්දරෙන් දෙයක් දකින්න පුළුවන්ද, දෙයක් කියන්න පුළුවන්ද කියන දරුවාගේ කේන්ද්‍ර පරීක්ෂා කරලා සමහරක් වෙලාවට ජෝතිර්වේදීන් කියන දැන් මේ දරුවා නිසා මේ පොළට හරියන නැත්නම් මේ දරුවා නිසා මේ පොළ නැත්තරම නැති වෙනවා. එතකොට දරුවෙක් හින්දා එහෙම දරුවෙගේ ඉපදීමත් එක්ක පවුලකට දෙමෝපියන්ට එහෙම අපලගෙන දෙන නැත්නම් සපලගෙන දෙන්න හැකියාවක් තියෙනවා. ලෝජිස් ප්‍රශ්න අද කාලේ කියන්න මොන ප්‍රශ්න? ද අද රටේ ලොකුම ප්‍රශ්න වෙලා තියෙන මොකද්ද? කොකේන්. ඒකට හෂීස්. මොනවාරි මද්‍රව්‍ය ගැනනේ. ආ දැන් එතකොට අද රටේ මද්‍රව්‍ය පාවිච්චි කරලා ওই ලොකු ලොකු අයගේ ඒවා රෑතිස්සේ කරලා මිනිස්සු යට කරලා වාහන මොනවද එලා තියෙන රටේ නිවුස් දන්නවනේ. අපි මේක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එතකොට දරුවෝ නිසා දෙමව්පියන්ට වෙන විපත්තක් තියෙ මොකද අද රටේ තත්ත්වය? අද කාලේ. එතකොට මේ දරුවා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා
දෙමාපියන්ගේ දේපල නාස්ති කරලා නැත්තර නැති වෙන සයිස් තරමට අද සමාජ විකෘති වෙලා නැද්ද? පැහැදිලි මම මේ කියන්නේ. එතකොට මේ මේ தත්ත්වය බලපාන්න පසුබිම සකස් කරන්නේ අපි. ග්‍රහයෝ නෙමෙයි. තේරුණා මම කියන්නේ. දැන් දරුවෙකුට ඒ දරුවාට ඒ දරුවා අප මේ පෙර පාප කර්ම හැරි පුකක් හරි අපි තුම යාගේ 11 වෙනි තමයි දරුවෙගේ බලන්න ඕන. ඒකෙන් අපිට තීරණය කර තැයි මෙයා ආශ්‍රය කරන යාළුව අපාය සහායකද? හරිද? එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයද? අපාය සහායක යාළුවද ආශ්‍රය කරන්න කියලා. එතකොට කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යයි නිවන් දකින්න. හරි? එතකොට මේ ඒක නිසා ඒ දරුවෙක්ගේ ඒ ප්‍රමා ඒ ප්‍රවණතාවයට පාර හැදෙනවා නම් පාර අපි හදනවා නම් දැන් අරුණි කොච්චර හොඳ දරුවෙක් වුණත් වැඩන්නේ ඔය ආශ්‍රය කරන යාළුව පාප පාපග්‍රහ මේ පාප මිත්‍රයන. එතකොට පාප මිත්‍රය ආශ්‍රය කිරීම නිසා ඔයාගේ කේන්දරේ වාගේ එහෙම දුර්වලතාවය තියෙනවා ඒක උඩට එනවා. පැහැදිලි අර පණින රිලවුන්ට ඉනිමම් බඳින්න එපා කියලා කතාවක් තියෙනවා අන්න ඒ වගේ. එතකොට මේ දැන් මත් දැන් අපි තුම් දැන් මේ ලංකාවට වෙලා තියෙන අපලේ තමයි ওই ලොකුම මද්ද්‍රව්‍ය කතන්දරේ. එතකොට අපේ දරුවෝ සීග්‍රේන් විනාශ වෙගෙන යනවා. එතකොට ওই උපදින හැම දරුවන්ගේම කේන්දරවල ওই தත්ති තියෙනවද? මම අහන්නේ ඒකයි. නෑ. මතක තියාගන්න අපි කරන ක්‍රියාව බලපාන කේන්දරේ තියෙන පෙරභවයේ ගිනාපු ටික. මේ භවයේ කරන දේවල් ওই කේන්දරේ නැහැ. ඒක නිසා තමයි අපි හැමදෙස්සෙම කියන්නේ දරුවෙගේ පසුබිම, දරුවෙගේ වටා පිටාව නියමාකාරයෙන් සකස් නොවුනොත් අනිවාර්යයෙන්ම දෙමාපියන් දුක් විඳින්න වෙනවා. ඒවා කේන්දරවල නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් බලන්න ඕනතරම් රටවල් තියෙනවානේ මද්ද්‍රව්‍ය අනිකරම මද්ද්‍රව්‍ය වලට තනි කර විරුද්ධව සටන් කරන රටවල් සිංගප්පූරු උදාහරණයක් හැටියට ගන්න. අපි ගිහිල්ලා තියෙනවා ඒ රට. ඕන ළමයෙකුට ඕන වෙලාවක පාරේ යන්න පුළුවන්. සිඹ ගෑනුවගේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ රටේ පොඩි ළමයෙකුට පාරේ යන්න බැරි තත්ත්වයන් උදා වෙලා තියෙනවා. ඉතින් මේවා ග්‍රහය කරන දේවල් නෙමෙයි. ඔව් අනිවාර්යයෙන්ම අපිට මේ දුරකට නමුතුමත් තියෙනවා ජගත් මහත්මයා මේ ඉරේෂ මහත්මයා අයිබන්. අයිබන්. නිමේෂා. ඔව්. නිමේෂ ගම් පහින්න ඉරේෂා වගේ හිතේ නේද නිමේෂ කතා කරන්නේ නිමේෂ කොහෙන්ද මම තාක්කේ ආ නිමේෂ වගේ මේ උපන් දිනේ සදාන් කරන්න 1994 10 වෙනි මාසේ 4 10 වෙනි මාසේ 4 උපන් වෙලාව රාත්‍රී 10:40ට රාත්‍රී 10:40ට ගම් පදිශ්‍රී කේ නේද ඔව් ගම් පහ මට දැනගන්න ඕන මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හරි ඔබ ඉන්න දුරකතනේ අපි බලමු 94 නේද 94 මොකද 1994 94 කියන්නේ සුබ අවුරුද්දක් නේද ජගත් මහත්මයා ආ ඔව් අපි බලමු ආ ඔයා මිතුරු ලග්නේද නෑ උෂන්ද හා වෘෂභ ලග්නේලු අපිට ආයෙ තොරතුරු ටික කියන්න මොකක් හරි මගේ පරණ වේලාව කියලා දීලා තියෙන 10:34 අලුත් වේලාව 10:40 නෑ 96 වෙන වේලාව වෙනස් කළේ ඔය 94 නේ පිළිචෙක් කරන්නේ ආ ඒකනේ එහෙම එකක් වෙන්න බෑනේ දැන් වේලාවල් දෙකක් තියෙනවද රාත්‍රී 10:40 නේද පරණ වේලාව හරි රාත්‍රී 10:40 බලමු අපි වාවු මිතුන මිතුන ලග්නෙට තමයි බර මෙතන වෙලා තියෙන ඔය ලග්නයක් ගෙවෙන තැනක ඉපදිච්ච දරුවෙක් පොඩ්ඩක් ඉන්නකෝ බලන්න ඔව් අංස කලා 19 විකලා 55 තියෙන්නේ ඔයා මෙන්න මෙහෙම එකක් තියෙනවා පියා ඉන්නවද ජීවිතුන් අතර තාත්තා විදේශගත වුණාද තාත්තා නෑ ඉස්සරම කලින් ගියා ආ කලින් ගියා ආ ගිහිල්ලා තියෙනවා මෙහෙමයි පුතා ඔයාගේ වෙලාව දැන් මේක ඇත්තටම මෙතන පරීක්ෂා කරන්න වෙලා මදි ඔයා කලා අංශක 19 කලා 55 ඒ කියන්නේ ලග්නයක් ගෙවෙන තැනක ඉපදිච්ච දරුවෙක්. එතකොට අපිට වෙලා සුද්ධ කරලා තමයි බලන්නට වෙන්නේ මේ එක පාට මේ කතන්දරේ කියන්න අමාරුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ දත්වල මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාගේ නල දතක් එහෙම ඇවිල්ලා කටේ දත්වල එහෙම ප්‍රශ්නයක් වුණාද මොකක් කරේ? මොකේද? ඔයාගේ කටේ දත්වල ඇදවීමක් හරි නල දතක් එහෙම හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? එහෙනම් ඔයාගේ ලග්නේ
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇත්තටම විසඳ ගන්න වෙනවා. මොකද අපිට කාලය යනවා. දැන් ඔයා කිව්වට ඔයා ලග්නයක් ගෙවෙන තැනක ඉපදිච්ච දරුවෙක්. ඔව් අවස්ථාව තිබෙනවා ඔබට මේ කියන්නේ මෙවන් ගැටලුස් ගැන කතා බහ කරන් ජගත් මහත්මයා මුණ ගැහෙන්න අපි දුරකතනම් කියන් මතක් කරන්න 0112 617215 0112 617215 ඒ වගේම තමයි 0714 39 95 31 0714 39 95 31 කියන දුරකතන අංකයට දුරකතන අමුතුමක් ලබා දීලා මෙතුමව මුණ ගැහෙන්න ඔබට අවස්ථාව තිබෙනවා ජගත් මහත්මයා මේ කිලේ දරිවිලා ඔබතුමිය ඉන්නවද දුරකතනේ දුරකත් ඔව් සහෝදරයින් ඔයාලා බාල සහෝදරයින් ඉන්නවද ඒකට ලග්නේ වැරදි. ඉතින් මේක ඇත්තටම ලග්නයක් ගෙවෙන තැනක ඉපදලා තින්න අන්තිම එජ් එකේ වා විනාඩි ගෙවිලා තින්න කලා 55 කියන. ඒක භාවිතා කරන ලග්නද වැරදි? ඔව් ඒකින් මිතුරටද වෘෂභයටද කියලා බලන්න මේ දෙකම ගහ ගන්න ඕනේ. මේ කේන්දර දෙක සටහන් දෙකම හදාගෙන එතුමියට පහුගිය කාලේ වෙලා තියෙන දේවල් අහලා මොන මොනවාගේ දේවල් මුණපාලා තියෙන වාගේ මේ අරවාගේ සහෝදරය ඉන්නවද තාත්තා රට ගියාද මං හැව්වේ ඒ වගේ ප්‍රශ්න අහලා එයා ඌ ඌ කියලා වැඩිම ප්‍රතිචාර දක්වන ලග්නයට තමයි ගන්න වෙන්නේ ලග්නයක් ගෙවෙන තැනක ඉපදිච්ච අපි හේතු ටික අනු ඉතින් එතකොට වෘෂභයටද මිතුරටද කියලා බලන්න ඕන ජගත් මග්ග දැන් ඒ කාරණාවෙන් දැන් ඔය කියනෝනේ මේ අංශක පොඩි ප්‍රමාණයකින් තමයි මේ ලග්න වෙනස් වෙන්නේ කියලා හැබැයි දැන් අපි දන්නවා දැන් අංක ශාස්ත්‍රයත් එක්කනේ මේ කාරණාව ගැටෙන්නේ එතකොට අපි කියන්නේ එතුමීව සම්බන්ධ කරගන්නේ නැතුවම මේ වෙලාවත් එක්ක අපිට ඔක මේ විසඳ ගන්න බැරිද ඔය ගැටලුව කියන්නේ අංක ශාස්ත්‍රයත් සමගයි ඔව් මෙහෙමයි වැඩේ දැන් දැන් මෙහෙමයි ඔව් හේතු ටික අහගන්න දැන් ඕන ප්‍රශ්නයක් කියවේ අපි තුමු දැන් 8:33ට ඉපදුනා කියලා 8:33යි තප්පර 30න් පස්සේ ඉන්නේ ඊළඟ ලග්න බැරි වෙලාවත් රෝහලෙන් අර හොරලෝසු බල්ල එයාගේ හොරලෝසු විනාඩියක් අඩු වෙලා තිබුණා නම් මොකද වෙන්නේ එයා දාන්නේ තප්පර ගන්න නෙමෙයි ඊළඟ විනාඩිය දාපු ගම වෙන ලග්නෙට යනවා අපි කියන පලාපල ඔක්කොම බොරු වෙනවා ඒක නිසා ඔය වගේ එජ් එකක දරුවෙක් ඉපදලා ඉන්න අවස්ථාවකදී වෙන්නේ සූක්ෂම විදිහෙන් බල්ලා මේක තීරණය කරන්නට ඕනේ එහෙම නැතුව ආවට ගියාට කේන්දරේ හදන්න බැ සමහරවිට රෝහල් වලින් වෙලා වරද්දනවා ඔව් එතකොට අපි කොහොමද දැන් කියන්නේ මේ මෙයා ඉපදිලා ඉන්න මේ ලග්නේ කියන්නේ ඒ කියන්නේ ජගත් මග කියන්නේ උපතේදී විනාඩියක වෙනසත් ඔව් ඔව් විනාඩි සම්පූර්ණ ලග්න මේ රාශි 12 නේ අතේ බැඳගෙන ඉන්නේ ඇයි මේක ඉලක්කම් 12ට හැදුවේ උරුලසුවක් මේක කටු 13 තියෙනවා කියලා කියන්නේ රාශි 12 එක රාශිය පැය දෙකයි දේවර 12 24යි පැය 24ක් ගෙවුණා එතකොට ගෙවෙනවා කියන්නේ ඊළඟ රාශි 12 නැගෙන සිසිදෙන් උදා වෙලා ඊළඟ මේ ලග්නේ බැහැගෙන යනකොට උදා වෙන සිසිදෙන් එන ලග්නේ තමයි ගන්නෙ එතකොට සමහරු දැන් 8:35ට මිතුන ලග්නේ උදා වෙනවා නම් වෘෂභ ලග්නේ ගෙවෙනවා ගෙවෙන තප්පර එජ් එකේ මෙයා ඉපදිලා තිනවා නම් ඒ වෙලාවේ රෝහලෙන් ලිව්වා නම් එහේ විනාඩියක් ඉස්සරහට දාලා වර්ලෝසු එයා බල්ලද්දී එයාගේ වෙලාව විනාඩියක් අපිට තප්පර 30ක් වැඩි කියලා ඊළඟ ලග්නේ අපි හදන්න කේන්දරේ. ඔව් දැතුරේ. එතකොට වරදිනවා. ඒකයි. එතකොට වරදින සීමා වැඩි. එතකොට අපිට කරන්න සිද්ධ වෙන්නේ ලග්න දෙකම පළවලට ගාගෙන එයාගේ පසුගිය දේවල් વિચારය කරලා මොකද මගේ යාළුවෙකුට එහෙම වුණා අවුරුදු 40ක් වයස එයා කේන්දර විශ්වාස කරන්න නැත්තරමට ගියා. මේෂ ලග්න එයාගේ කේන්දරේ හදලා තියෙන උෂබෙට. ඉතින් මම එයාගේ කේන්දරේ බලලා ඔක්කොම විස්තර කළා මේ දේවල් වලට වෙලා තියෙනවා මේ කාලේ ගියක් හදන්න ඕනේ මේ කාලේ බඳින්න ඕනේ මේ කාලේ දරුවෝ දෙන්නේ ලබන්න ඔක්කොම හරි ගියා මේෂ නමේ ලග්න උෂබ. උදාවෙන තැනක උපදින අයට ඒක හරියටම සූක්ෂම විදිහට වෙලා ලියාගත්තොත් හරි සමහරවල් රෝවල් වලින් වෙලා විනාඩියක් දෙකක් එහාට මෙහාට වෙනවා ඒ මුණාව ඉතින් හරි ප්‍රශ්නයක් වෙනවා කියන්නේ නර්ස් මනගැතින් සම්පූර්ණ ජීවිතේ වෙනස් වෙන අවස්ථා තිබෙන එක නිසා ඒ කියන්නේ ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා නම් අනිවාර්යෙන් ඒ වෙලාවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා දැන් ජගත් මහත්තයා දැන් අපි වාස්තු විද්‍යාව ගැනත් අපි කතා බහ කරනවානේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ උපතේදී උපත් වෙලාව අපි ගන්නවා හැබැයි උපන් ස්ථානයේ කියන්නේ උපන් ස්ථානයේ වාස්තු පිහිටීම ගැන අපි එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා තමයි වැඩි අනිත් සීල දේවල් වලට අපි සැලකිලිමත් කරගන්න වැඩේ තා මේකයි ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ ආශ්‍රය කරන යාළුවා ගැන පව. ආශ්‍රය කරන යාළුවා, කල්යාණ මිත්‍රයා ගැන මෙයා කොයි වගේ පුජ්‍යලද, කොයි වගේ පරිසරයක ඇදිච්ච කෙනෙක්ද? හරි තමන්ගේ කේන්දරේ වුණාට වැඩක් නැහැ. අනිත් ඒවා හරියට. අර කතාවට කියන්නේ බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොක් එක්ක නැගින්න යනවා කියලා. ඒකම නිකන් හදපු කතාව නෙමෙයි. තමන්ගේ ග්‍රහචාරය හොඳ වුණාට වැඩක් නැහැ. දැන් අපි දන්නවා හොඳටම ඇත්තට මේ ලංකාව කොච්චර හොඳ රටක්ද? මේක ඇත්තට වාසනාවන්ත රටක්.
රටේ ඉන්න රට වැඩන්න කතා කරලා ඒ වගේ හතරන් ගියොත් අපි වෙන පැත්තකට යන්න වෙනවා. මම කැමති නැහැ දේශපාලන ගැන කතා කරන්න. ඇත්තටම අපේ රට හොඳ රටක්. බෞද්ධ දර්ශනය හොඳට තිබ්බ රටක්. දැන් විස්සා වේගෙන් පිරිහිගෙන යනවා. එතකොට මේවට ග්‍රහය නෙමෙයි බලපාන්නේ. මිනිස්සුන්ගේ ක්‍රියාපටිපාටි. මිනිස්සුන්ගේ ක්‍රියාපටිපාටි බලපාන දැන් ඔයා ආශ්‍රය කරනවා කියන්නේකෝ සල්ලාල බේබදු තක්කඩි වැඩ කරන යාළුවෙක් ආශ්‍රය කරනවා. ඔයා දන්නේ නැහැ. කොයි වෙලේ හරි ඔයත් එක්ක එකට ඉඳන් දෙවය පොලිසියට කොටු වෙච්ච ගමන් ඔයාවත් ගන්න ඇතුළට. එතකොට මේ මාතුගාවක් අපිට කියන්නේ ඊළඟ දවසේදී අනිවාර්යයෙන්ම සටහන් කතා කරන්න. එතකොට කේන්දරයේ සෙනසුරුලා නෙමෙයි මේ වැඩේ කරන්නේ. අනිවාර්යයෙන්ම. ජයගත් මහත්මයාගේ දරකතන අංක පොඩි ඉක්මනින් මතක් කරනවා 011 2 617 215 011 2 215 0714 39 95 31 0714 39 95 31 ඔබට පුළුවන් ජයගත් මහත්මයා මුණ ගැහෙන්න බිඳුර කතන අංකවට කතා කරලා දිනයක් වෙලාවක් ක්වින්ට් කරවාගෙන අපි ස්තුතියන්ත වෙන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගෘහ වාස්තුවේදී ප්‍රවීණ රූපහිනි මාධ්‍යවේදී ජගත් කුමාර් මහත්මයාට. එහෙනම් අපි එළඹෙන සිකුරාදා නෙමෙයි ඊට පස්සේ සිකුරාදා මොන ගහේනවා. ඔව් ඉස්සෙල්ලා අඟහරුවාදා නේද? ඔව් දැන් සිකුරාදා. ඉතින් දිනේ ඒක සුර කරන් දෙන්න. හරි. සුබ දවසක් ස්තුතියාවට ආයිබෝන්. ආයිබෝන්. අරුණින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.